බ දසනක් පර්ථනා කරන ඔබ හැමදනාටම උදැස්සනම ඔබාප සමගින්. ඒ පෙරදිනේ මත්තක පත්ත රැස්සවරින් දැනකයාගන්නටයි. එවගේම අපේ සෝදානම් අද ඒයේ සදුව නුනුසුම් සිදුවම් පත්තරබල්ට ඇමතරව යහාගේ විස්තරත් ඒයේ හිරු ප්‍රෘති ප්‍රකාශ වාර්තාත් ඔබට එක තැනකට අරගෙන එන්නට අන්දසේ පත්තරසියාල්ලම ප්‍රධාන ශේෂය දී ලතියෙන්නේ ඇබිලිපිටියේ කතන්දරට ඇබිලිපිටියේ කතන්දරේ දෙස මුළුමහත් රටක් එක එල්ලේ බලාගෙන හිටියා. සාධාරණයටු අන්නේ කොහොමද. පොලිසියේ ක්‍රියාකාරකම් මෙතන මරණයක්සිදදු වෙලත් මේ වනතුරුත් කිසිවෙක අත්ත දැන් ගොටගන්නට පොලිසිය අසමත්්‍රීම සහ පොලිසිය ක්‍රියා නොකිරීම. මොන තරන්නම් විවේචනවලට බඳන් වූවාද. දින කීයක්ක් නම් ගත වනාාද. නිකුත් කාරණාවලද පොලිසිය හැසරීම සහ ඇමිපිටිය සිද්ධිය දී පොලිසිය පිළිබඳව පොලිසිය කටයුතු කර පවාකාරය. කොට දිනියාවේ කතන්දරය ඔබට මතකෑඇති සිද්ධියත් සමගෙන් අතඩංගුවට ගන්න පොලිහිස්සියට තිබුණ උනන්දුව. මොන තරන්ද කියෙනවා නම් අහිංසක තරුණයකු සහ අහිංසක පාසල් ශිෂ්‍යයකු පොලිසිය කුදලගෙන ගිහිල්ලා පහර දුන්න කියලා චෝදනාවක් කෙල්ල වනා. එහවූ පොලිසිය ඇඹිලිපිටියේ කන්දරයට ගත්ත ප්‍රමාධදයේ. අබලමු අද ප්‍රධාන ශිෂ්පාට. ආරම්භට මාතෝරාගන්නවා රිවිර පත්තරේ ඇබිලිපිටේ නඩුවිභාග වාර්තා කරන්නේ ධර්ම ප්‍රේලිය නාරච් ඇතුළු පෙනරිසක්. ඒස්පියාව තල්ලු කරලායින චවුණනාා මියගිය සුමිදගේ බිරිඳ උසාවයේ දී කියයි ඒස්පිෝයි ඇතුළු සැක්කරුවන් අතඩං ගෝට ගන්න ඇබිලිපිටිය අතරේක මයිෂ්ටාත් නියෝග කරයි. අන්තිමට උසාව්‍ය අයි නියෝගය ලබා දුන්නේ පිළිබඳව අනිත් පත්තර වාර්තා කරනනාාකාරය බලමු. මේ ලංකාදීපේය. ඒස්පි හල මහලින් සැමියහා බිමට තල්ලු කලා සුමිදගේ බිරිිය කියයි සාක්කයේදී කියවුණු අයි අතඩං ගොට ගන්න ඇබිල්ි පිටි අතරේ මයිස්්ටාත් නියෝක කරයි මේ දකිනවා දෙදනාව කවුන්දමින් මේගිය සුමිත් හා සුබිදගේ බිරිඳ. සුවිිදගේ බිරිද පිළිබඳව කතා කලකොත් අපිට කමතක් වෙන්නේ දුකතයාගෙන් ේ දරුවෙක්කු දරාගෙන ශක්තිවන්තව දෛරවන්තව ඇ සිද්ධට මුහුට දෙ ආකාරය පිළිබඳවයි. බොහොම දෙනෙක් රටේ අතිම බහුතරය ඇය සමඟ ඉන්න බව ඇ හොඳින්ම වටහ ගෙන තිබෙනවා. මේ අපි එය දිවයින වාර්තා කරන ආකාරය ඔබට ගෙනන්න ආකාරයයි. මේගිය තරුණාගේ බිරිඳගේ සාක්ෂිමත සැක්කාර පොලස් න ධාරීන් වහ ම අතඩන් ගොට ගන්න. ඇමිලිපිටිය මයි ස්්ටාර් නියෝග කරයි. ත්තරත් එම ප්‍රධාන ශිෂ්පාටය බාට පත් කරගත දවසක් අද මෙ තියන්නේ දෙනමින පත්තරේ. ඇබිලිපිටිය තරුණයාගේ ගාතනයේ සැක්කරුවන් අතඩන් ගොට ගන්න අතරේක මයස්්්‍රාත්ගෙන් පොලිසිේට් නියෝග ඇමබිපිටි සිරිල් ජයයිවී රයි වර්තාක ලතියෙන්නේ. තාත්පත්තර දෙක ප්‍රධාන ශිෂ්පාට බලන්න තියෙනවා මේ අපි තෝරාගන්නේ අද පත්තරය. ිට සිදියයටට සබන්ධ පොලිසලධදරීන් අතඩන් ගොට ගන්න. ඇබිලිපිටි අතීක මයිෂ්ට්‍රාත් නියෝග කරයි.ඒ අතාබ නියෝගයට විශේෂයයක් යොදල ෞබිින් පපත්ත්‍රයාද වාර්තා කරල තිීෙනවා. ප්‍රධාන ශිෂ්පාට අප තෝරාගත් ජතික පවත් පත්්‍යයාල්ලියීමම එයි ඒදෙස කොයිතරන්නම් ජනතාව බලාගෙන සිට ආදයන්න ඒතුළින් පැහැදිලිවම සනාත වෙන. ඇබිලිපිටිය කතන්දරයේ අපි බලමු මෞබිම වාර්තා කරා කාරය. මෙන්න තියෙනවා. ඇබිලිපිටියේ මහස්ට්‍රාත් රට හොල්ලන නියෝගයක් දෙයි. සුබිත්ගේ මරණයේයට ස්පි ඔයිසි ඇතුළු සැකසේලු දෙනා අතඩන් ගොට ගන්න කියලා බෞවබිම වාර්තා කරණනාකාරයයි අපිට දැක බලාගන්නට හැකියාව ලැබෙන්නේ. දැමින මරුවෙක් ගැන පෙනෙන සාක්‍ය තියෙනවා නම් මින මැරුමක් ගැන පෙනෙන සාක්්‍ය ඇතිබෙනවා නම් අතඩන් ගොට ගන්නට පොලිසියට තියෙන හැකිියාව නීතෙච්‍යවර කියනවා එක අධිකරණය දක්වාම. එන්නවත් අධිකරනයේ නියෝග්‍යයක්ක්මයි පොලිින්ේට තිය හැකියාවගෙන නීතිෙ චරු කතාගරන්නවා එක අත්තෙක ඒ හිරු ප්‍රෝද් ප්‍රකාශයේ සවිස්තරවාර්ථාව දැන් බලන්න.. සුමික් ප්‍රසන්න හමට අ ාග ද ැමිට අතෙ මහ ත්‍ර අධකනේද ාගට කැනා. අද සිදු කරුණ මේක සුමික් ප්‍රසන්නගේ බිරිඳගින් ක්ෂව ම සීම. මෙ සිද්ියයට මිටිය ලස්ාන ොිස් පරික්ෂවරයා සහකාර පොලි ධකාරීවරයා රජුව සම්බධ බවට බිරිඳ විසි ක්ෂිල බදන්නා. පි අත මහස් ත් පසන්න පාන්තු මහතා පාද පරක්ෂ පාර්ත්මන්තට යියක කල බිරිද විසින් හෙිළ අදාල තනතුර දරන්න දෙදන අත්තක ගට ල සටයි. පැම පරස හමත ර හතා පම ීතික් එමක් ප සිට අතර නීතිපති දෙපාර්ත්මතු වෙනවෙන් ර ච ේෂ් තික් ලි පිරි හ පෙන සිටිය. මෙම සාක්ෂ වම ීම සිදුවන අවස්සාාවේද මහස්ත්‍රා අධකරන ඉදිරිපිට සුමත් ප්‍රසන්නගේ මිතුරන් පිරිසක් සමකාමී විරෝධතාවක්ද ගෙන ගියා. ජනතාව පොලිස් මර්දනැටේව දබාගත් විශිෂඨ ජයග හල මක කියසි ඒස්්ි මත්්‍යය මහෝ හල් ල්ලු කර කියලා ඉතා පැහැදිල සාක්ෂ්‍යත්තියන නීතිපති පාරයතු පලවිනි වරට මගේ තිහස පොලිසේ විසි කවරට හල මැරුවනන් ඒ මර පිහක පත්තට පොලිේ පැත්තනේ පෙ පවලවස්ාාවමයි නැත්තන් අද මේකත් අයාලියනවා. සාමානය මනිමැරුමක් සම්බන්ධෙන් සාක්ෂ තියවනන් පෙෙන ක්ෂ්‍යක්ති වෙනවාන ම පුද්ගල අත් ඩකුට ගැනීම යිය පොලිසිර තියන එ වගේ බල පොලිසිර මහ රත්තුවා. ියග වශතාවයක් න පොලිසිය පක්ෂක්ග්‍රහිව ක්‍රිය කරන බව නීත න ංගම තාම පැහැදිලිව අධිරන කියයා සියක් ත මහස්්‍රරත්තු මත තත්වය බෝධ කරගත් මහ රත්තුම පහදිි ප්‍රකාශකරා පොලසිර සාක්ෂි තියනවනං එම පුද්ගලය නත්ත ඩංගුට ගන්න කියලා. ඇ පහැදිලි නෝගල් ලබා දුන්නා මේ අපරාජය කර අය වත්ත ඩංගුවට ගන්න කියලා. ඒ හැමනි තජෙමරය කොටම මං ස්තති වෙනම සාධාරණයක් කිටට වන්න තුරු. මං ඉන්න කියලා මහැමෝටුම කියනවා මාර්ධ්‍යවේදී වසේන වාලටත් හැමෝටම මං ස්තූති වන්න. තකරන්න තියෙන මුළුවමහත් රටක් ඇත්ෙ හිටගත් ආකාරය දුකතියාගෙන කුසේ දරුවෙකු දරාගෙන ශක්තිවන්තව හැඩු කදුුල හංගාගෙන ඇසිෙද්දිියට මහුණ දෙ නාකාරය තමයි. ඒ ප රත්ේ පෙන්නුන් කේ. ඒ අතර තුරේ ද ඔබට මතකද පර්ලිමේන්තුවේදම සිද්ියග නැහවම වරක සඳහන් කලලා විශපාර ආමාතරයා විශේෂ කයන්තෝනි පොලිසිය ලබාදුන්වා අර්ථාවක්තමයි සඳහන් කළේ වන්වන්න්නයිකට ඇමතුමක් ලැබිලා ඒක පනික්ෂා කරන්න ගියා කියලා. හරියට පිටස්තරයෙන් ලැබුණයි වගේ සදහන්න වනේ දැන් ඔබදන්ව අනේද කොහොද ලැබිල තිෙන්න කියලා පොලිසියම වන්වන්නයින්කට ඇමතුමක් දේලා පොිසියොට උමනාව ය නි පොලිසියනවා. ඔබද ඇතැම් වෙලාවට පොලිසි ආයික්‍රා කරන ආකාරය මේ පොලිසිය මේම ක්‍රියාකරින් පිළිබඳව රටේ ජනතාව දැන් මොනතැනක දෙන්නේ. විශ්වාසය කොයිතරන්නම් පලුදු වෙලාද. අපි කතාාවට යමු රිවිරපත්තරෙන් තෝඩා ගන්නේ. ඇබිලිපිටියේ සාධයට පොලිසිියගේ වන්වන්නයි එකට ලැබුණු ඇමුත්තුමකට නොවේ ඇමති සාගලරත්නායිකයි කියන්නේ. වැඩදුරවාර්තාාවබා කියවන්නම්? බිිය ප්‍රදේශයේ සාධයකදී පොලිසි හා සිවිල් පුද්ගලයන් අතර ගැටු මඇතු ස්ථානයට පොලිසියගේ එමසාදයේ ශබ්ද් විකාශණය අන්ත්‍ර අනිසලෙස භාවිතාවට බවට එකයි එකයි නවේ හදිසි ඇමතුම් සේවාාවට දුරකත්ත නැමතුමක් ලැබි නිස්මනිසායයි තමන් මීට පෙර. පාර්ලිමේන්තුුවට සිදුකළ ප්‍රකාශයේ වැරදි බව නීති හා සාමය පිළිබඳා මාත්‍ය සාගල රත්නා එකමහතා ඒඒ පාර්ලිමේන්තුවයේදී සඳහන් කරනවා. ඒ අනුව, යි එකකයි නව හදිස් ඇමතුම් සේවාාවට පිටස්තර පුදගලයන්ගේ සිද්ධී හටගත්ස්ථනයේ ගටුමක් පවතින බවට දුරකත්තන පීඩ දෙකක් ලැී ඇති බවත්. එම පනීඩක ලැී ඇත්තේ ජනවාරි පස්වෙන් දින රා්‍රී ොලහයි තියද සහ ොලහහි පනස්තුනට බවත්. එන විට ගැටුම් හටගෙන තිබූ බවත් අමාත්වරයා කියනවා. කෙසේ වෙතත් මෙම ගැටු මඇතුවේ කෙසේ දයන්න නිශ්ෂිත් වශයෙන් මෙතෙක් අනවාර්ණයන්වී නැති බවත්සාග්‍රරත්නායකම හතා සන්ඳහන් කරනවා. නියෝජ්‍ය පොලිස්පතිවරේ වාර්තාවත් දුන්නවතකද. ඒ තාම පොලිසිය හරියට එලියට දැන් මෙනේ. කින්කොනින් තමයි එහමත්නත් තම් නීතිචවරුතමයි ඒක උපටතාාගෙන සඳහන් කළේ. ඒකද කියවුණා පොලිසියම දෙදෙනෙක් එකයි එකයි නමේට ඇමුතුම් බරගෙන කියලා, කොමදු පොලිසිට යම් තැනකට අ්ඩවුන්නම ප්‍රාකල තියෙනාකාරය. අපි එතනින් එහා කටයුත්ත අධිකරණය විභාග වනාාකාරය බලාගෙනමු. ඒ අතර බලන්න මෙන්න කතාව. යතුරුපැදී කතක්කප්පා පලාගේ කොස්තාාපල් මතුගමදී අල්ලයි. විින්දයා කල්ලා රිවාර්තා කරන්නේ. නවන්තුඩුව තුගන්හෙන් ප්‍රදේශේදී පරේදා සවස යාාන තුරක්ෂ දුකර පලාායමින් සිටී පොිස් ෙරදාාරියෙක ගම්වාසි අල්ලා මතුගම පොලිසියට ාරද ඇ. ොහ ොන්තොඩුව පොිස්ථානයට අනිුක්තව සේයක කරන පොලිස් කොස්ාපල්ලයකු මව පොලිියකේන අරන්න ඔලුව පාත් කරගෙන එහෙම පලාගිය ඊළඟට ජනතාව හොයාගෙනගුස් අල්ලා ගත්ත කොස්ථාප. යම කුණනානම් ඇයි එතනින් පලාගී. ඉඩ පස්සේ ඒතන හිට පය බීමත්ත හිටිය කියේලා, සිදධිය ඇසිදුටවන් ෝදනා කලා එකටද පොලිසියටයි ඒම චෝදන එල්ල කල්ල තිබුණ. ඒ අතරතුර ඊළඟ සටහනත් අපි තෝරාගන්නේ පොලිසිය පැත්තෙන් මවබට වතක් කලා කොට දෙනියාවේ කතන්දරේ. කොට දෙනියාවේ කොයිතරන්න ඉක් මංු අදනේද සැක්කරුවන් අල්ලන්න. කොට දෙනියාව පොලිසිය ස්ථානාධිපති ඇතුළු පස් දෙනෙ කොට පලාතෙන් යන්නව ප්‍රේමලාල් විජරත්නයිවාාර්තා කර. ඒ වැදරවාර්තාාවත්ත ට කියන්නම් කොට ද නාව ප්‍රදේයේද ස යා දවම දර ත රීම සිදිය විර්ශෂ සිදුකරද පස සිසුවෙකු සහ එක්දර පේකු අත්තරැ ගට ගෙන නීති විරෝධී රන්දවාගෙන සිට ෝද ල් තිබුණු කොටදදිනාව පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක දයෙකමමාර ඇතුු පස්දනෙකු ද්ියව මස හතකට පසු වහම ක්‍රාත්මකට පරදිී වෙනත් පොලිස්ථාන වලට මාරු කොටතිබෙනවා. එහවු හදිසේ වැරදි අයාල්ලපු පොලිසි තමයි ඊට පස්ස කාලෙක. මේ විදියට ඇමිලිපිටියේ පොලිසි අය අත්ත ඩැංගෝට ගැනීම සිදුනොකරහිටි අධිකරණය දැනුම් දෙන තුරුම. ලක්ෂ හාරසියතියක් උපයවපු හැටිගැනකි අන්න බැයි හතරවිනිදා අධිකරණයට එනැයි රෝහිතට සිතාසි. ලියන්නේ විශාරරත්නකාර. පාර්ිමේන්තු බන්ත්‍රීවොරයකු සිටියද රුපියල් ලක්ෂ හාරසියතියකට අසන්න මුදලක් අයුතුළේ සෝපයා ගැනීම සම්බන්ධයෙන්, ල්ලස් කොමිසුම් සින් පවරා ඇති නඩුවේ විත්තිකරුවන වඩාහහා නාවි කටයුතු පිළිබඳු හිටපුවා මාතේ රෝහිත අභයගුණු වර්ධනම හතා පිළිබඳවයි මේ පත්තරේ කතවාර ගෙනෙන්නේ. අතරේදී අර රාජ්‍ය විදදුත්මාධ්‍ය කෙලිනාට්‍ය විකාශය කරන්නට අල්ස් ලිංගිකාල්ලස් සමගින් ගත්තයි කියලා ඇදවසල ඇදපු කාලිකට පස්ස වන ආයිත් මතුවෙලා. තෙලිනාට්‍ය විකාශනයේ දී. සල්ලි අල්ලස්සා නිලි අල්ස් ගැනීම් ගැන පරීක්ෂණයක් ජනවා ද්‍යමිතික කියයන්න එලියන්න්නේ රචණ දිලාලන්සවගින් සුරේකා නිල්මිනි. වැඩ දුරවාර්තාාව ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් වෙනවා මේ මොකක්ද කියන කාරණාවත් එක්කම අරගෙන ඇවිත්ලා මේ කතා කරන්නේ මීට කලින් කාලෙකට කලින් වතු වූරු සිද්ධියයි ජ රපහහිනි නාලිකාමගින් තෙරිෙනනාට විශය කිරීම සඳහා පසගේ කාලේ සල්ලි අල්ලස් නිලි අල්ලස් ලබගෙන් පිබඳද පරීක්ෂයක් සිදුවන බව ජනමාධ්‍ය අමාත්‍ය ගාන්ත කරුණාත්තිලක මහතා ඒඒ පාල්මීන්තුවේදී පැහසවා. සල්ලි අල්ලස් සහ නිලි අල්ලස්. අපි කෙටවිරමිකටගේ හන්නන්නවා. මන්වරයා පාර්ලමේන්තයේ දුද්ගන්නාආරාල යළි මතකට නැගෙන පවෘත්තියක් ඇවෙත්තිබෙනවා එතනින් බලල්ලා අපේ ඒහාට යමු හෝමාගම කතන්දරයට හෝමාගම කතන්දරය මොකද කියලා ඔබ දන්නවන් එකට කලින් මඟර කියප කතාව මොලින් බල්ලෙමු. එසන් ප්‍රැමෙන්ණලි බලන්න ඔම්බුස්මන් සහායකයෙක් අංජුල මයික වී රත් නයිවාත්තා කරන්නේ. අගමති යනින් පත්කිරේ විශේෂ අශ්‍යතා සහිත පුද්ගලයන්ට මොනදීම සිදුවන අවහිරතා ගැනස්යා බලා ඒවාට කඩනම් ිස්තුදුම් ලබාදීමම සඳදා පාලිමේන්තු ොබස්මන් යටර්තයේ නිලධරයෙකු පත්කිරීමට අග්‍රාමාතය රනිල් වික්‍රම සිංහ මතා තේරණය කැතිබෙනවා. එන්න හෝමාගම සිද්ධිය ගැන කතා කරන්නේයන්. හෝමාගම කළහකාරීෙන් අල්ලන්න නියෝග. බොදදු බලසේන සංධානයේ ප්‍රධනලෙකම් ගගුඩත්තේ ඥාන සාරහිමියන් රිබාන් බාරයට පත්කිරීමත් සමඟ, මගම අධිකරනයට ගල් ල් ප්‍රහ එල්ලකමින් කළහකාරරි ලෙස හැසරුණු. ගහි පවැදි දෙපාර්ශව අත්තඩන් ගොටගෙන ලබන නම්වෙරදිනට පෙර අධිකරට දිරිපත් කරන ලෙස යිස් ්‍රාත් රංග දිසානායක මහතාත ඒ නියෝගි කරතිබෙනවා. වීඩියෝ දර්ශන බලා ඒ පිල් බඳ කටයතු කරන්න කලතමයි ඒදෙක් සහන ලතියෙන්නේ විඩෝ දර්ශ බල පුදගරයන්ටේ සද නදකොයිද හඳනාාගන ේීමවා කිදත් මතත්තරයයි කොන හරි දක් අතරේදී. මේ කතාව ඒලඟට. ඥානසාරහිමියෝ බන්ධනාගාර රෝහලේ. අධිකරණන්නේ කටේතුවලට බාධාකකිරීම හා රාජ්‍ය නිලධාරීන්ට බැනවැදීම චෝදන ඇයටතේ අධිකරට ඉදිරිපත් කරන ලදව රිමාන් බන්ධනාගාර ගත කළ බොදුබල සේනා සංගධානයේ ප්‍රධාන ලේකම් ගල්ගොඩත්ේ ඥානසාරහිමියෝ රෝගතත්වයක්ක ඒතුවෙන් ඒ පස්ස වුව වැලිකට බන්ධනාගාර රහට ඇතුළත් කරා කියලා පත්තරේ වාර්තාාවේ දක්නට ලැබෙනු. යතර රිවිටපත්තරයේ වාර්තා කරනවා මෙන්න මෙහෙම කතාවක් ප්‍රධාන පිටුවයි. ඥානසාරහිමී අසාධාරණයට අක්‍රමිකතාවට නොබියව හඬක් නැගුවා. ප්‍රකාශයේ ආතිපූජ ගලගමශ්‍රී අත්තදස්ස මානාහිමියන්ගේ. අපි බඳ වැඩදුරවර්තාාවත් ඔබට ඉදිරිපත් කරන්නම් සරත් සබරණයක ලියන්නන්නේ ගළගොඩත්තේ ඥානසාරහිමියන් රටේසිදුවන අසාධාරනයට හා විධාක්‍රමිකතාවට සම්බන්ධයෙන් බොහ අවස්ථාවල නොිය හඬක් නැගු බවත් උන්වහන්සේ දෂණ අක්කමිකතාවලටෙරහිත් ට යම් අනතුරක් පෙන අවස්ථාවලදීත් දිවි පරදුවට තබා කටයුතු කරන බව ප්‍රකාශ්කරති බෙන බවත්. අස්කිිරිපාර්්වයේ මහනායික අතිපූජ ගලගම ශ්‍රී අත්තු දස්ස බනාහිමියූ සඳහන් කරනවා. හැඩි කියන්නේ ඒ. ෆෞසි බානාහිමියන්න මුණගහැන්නගේ අවස්ථාවය තමයි මේ පිළි බඳව උන්වහන්සේගේ ප්‍රකාශය කලලා තිබුණ. අවයතෝට හෝමාගම සවිස්තර කතාවක් දැන් වල හි යොත් ොදයි. අිකරනේ පහසකිරීමේ චෝදනමත් අතනකු ගත් බුදු ලසනංග ධනේ මහලයකම් පූජ ගලගොටත්තේ ඥානසාරහය බන්ධ කාර වෙත රගෙනයමට නනිමතව සිටේදී ඒ අධකරන බූමේ දැඩ උුසුම්කාරීත්ව ඇතිෙබුණා. ලෙස කාර ෙ හැසරු පපුද්ගලින් පිඳව අද හමාගම් පොලිසි අධිකරට කරුණුවාර්තා කරත වෙනවා ය අනුල් මහස්ත්‍රවත් රංග දිසානායක මහතා පොලිසිට යියගක කරඇත්ති සැකරවන් කඩ්නමින් අතරම් පොඩතන අධිකරනයට පඉදිරිපත් කරන ලෙසයි හෝමාග මහහිස්ත්‍රවත් අධිරනයට අද පෙරුව සිට විශේෂ ආක්ෂක වැ පිවලක් යද වාතබවා. ොි ශේෂකාර ලකාය කරලි ර්දනයකෙහ පොලස්ාන පහලකින් පොලස් නිදහර දෙසක වැඩිරිසක් යොද සිදර දක් ලබුණ. ජල ප්‍රහරත ස්ථානකතකරතිබවායි රීම. මේතර කොම රිමන් බන්ධනාගාර සිට පූජ ගලගඩත්තේ යනසාරහිමගේ සුදකිම සීම සහ අද පෙරුවේ බොදු බලසන සංගධන යෝජතන් පිරික් පැමණ. හාමුදුරු ඉතාමත්ම ශක්තිමත්ව ඉතාමත්ම ප්‍රතිමත්ව ඉන්න්නව හාමුදුරු මවල ෙක්නේ මට ඉතාමත්ම හොඳයි මේේ තැන මොද ම මේ ස්ථානයි පන්නරෙ ලබන අනාගතයේ මේ සිංහර දේශේ. ගහ ට යම සකයක් මකද බඳ කාරය තු න්තව මුස්ලිම් කල්ලවට අයි දරන ප ර ර ර හ දුර ජීවිත තියන ක හමුදර ක ෙ ද ද පකාශක ර ද හ දහන් ද ද තු පිසකගේ පදධනත් ව විශේෂ ක්ෂ ප බයි. උන්හන්සේගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ අවශ්‍ය සියලු පියවර බඳනාර්ධ පාර්මෙන්තු අරන්තියන. විශා පිරිසක්ක උන්වහසේ ැහැදකිට පැමිියා නමුත් සීම සහිතමයි පැනිම් සිදු කරන්න පුළුවන්වෙන්නේ නවශ්‍ය පිරිස් බන්ඳනාග භූමිට තුල්ලින්ම් වැලක්ීමටමේ ක්‍රියාමාර්ග අරතයෙ. ප්‍රවන බලය සංවිධන භික්‍ෂන් වහස පරිසක්ද ද පස්තුුවේ රක්ෂිත බඳනාරගව න පජ ලකුඩත්තේ යන සරමියන්ගේ සදුකිමසිීම සඳහ වැඩම කරසිටිය. මේ රටේ මහා සංගරත්නයට එරෙව බරපතල කුමන්ත්‍රණයක් තියෙනවා. ඒක්‍රම ජනතාව දන්නේ නෑ තව දිනකීපයක් ඇතුළට පැහදිලි කල්ල දෙන්න සූදානමින් ඉන්න මේ රට්ටේ සියලූම පිළිගත්ත නායක හාමුදුරුල්ල කොළඹට වඩම්මල ඥානසාර හාමුදුරුව ඇතටම එහෙම අමුතු දෙක්නෑ උන්හසේ බොහොම හොඳදට වැඩ ඉන්නවා ඉතිං අපි දන්නව මේ උන්වහන්සේ ලොකූ වරදක් කරලනෑ ඇත්තටම උන්වහන්සේ ආවේගේකින් ඒවෙලා උසාාවය තුළ කතා කලා. ඇතළ සාාවියයක් තුලා පිහෙමර කතාකරන්න නෑනේ ඒක නඩුකාරතුම විනිසාධ කරන්නඒ අ පාහසයක් ඇටට. ඒ කොමුණක්ත් නීතතියට කරුරන්නේේ ක අපි කවෞරුත් කල විුතුව. ඒක නිසා තමයි හාමුදුරුන්ට අපි කියැන වෙනම සංගාධිකරනයක්ගේ න එතකොට මේ ප්‍රශ්නවලින් ගොඩක්කව අපට නිදහස් වන්න පුලුව මේ අතරතුර තමයි භික්‍ෂු පනත ගැන කතාරන්න මිටි කලින් කතා කලේ මේ අතරතුරත් කතා කරන්නවා. ඒ භික්ෂු පනතත් විවාද සම්පන්න වනාා. ික්ෂණනත්ත එලිය තයන වෙලාවම මේය විවාද සම්පන්න වනු නොනුමා අයි කියලා අපි පත්තරේ විස්තරින් මුොලින්ම කිවෝවබට මතකඇතුවයි. භික්‍ෂ පනතයේ ප්‍රශ්නගත වගන්තීවත්ත නීතිපති දැනුම්ද ලියන්න්‍ය තිරිල්ලිද සිල්වාහ රංජන් කටුගම්පොල. ෆමේතු ඉදිරිපත් කරතිමෙන තේවාද භික්‍ෂ කතිකාවත ලාපංචකිරීමේ පනත්කෙටුම් පතෙයි ප්‍රශ්නගත වගන්ති දැන්ටමත්තිඉවත්කිරීමට කටයුතු කර ගැන බව නීතිපතිවරයා ශ්‍රෂ්ාධි කරනයට ඒඒ දැනුම් දීතිබෙනවා. ප්‍රශ්ණ ගත වගන්තී ඉවත් කරමින් යන බවත මයි පත්තරේ වාර්තා කලා තියෙන්න්නේ. මේකනෙම මේ මේ දක්ෂිණ අධවේගේ මාර්ගෙ මේකට මැරෝටිකක් පැනලා යකා නටල තිේෙනුවාලු. බීමමත්ව පැනපු මැරයෝටිකක් ගැනම කතා කරන්නේ එයන වාහනවලට ගල් ගහලා මානසික පරීක්ෂණයක් කරන්නටත් වේ ීමට පේනවිදියට. මැරියෝ දක්ෂිණ අධවේගේට පැන යකා නටති බණ්ඩාරගම බිමල්ගේ සතහන. වාහන අටට දැඩි හානි සාධයකදී බීලා ආරක්ෂක වැටෙන් පැනලා. දක්ෂණ අධිවේගේ මාර්ගය කිලෝමේටිර විසි එක කළුත්තර පනාාපිටිය පපදේශයේදී. පරෙදා අලියොම මාර්ගයට කඩවවැඳුණු මැකණඩායමක් ධාමනිවිින් තිබූ වාහනවලට ගල්ප්‍රහාරල්ල කර දැඩි අලාානිසිදු කර ඇැයි පොලිසිය කියනවා. ගල් පාර වැදීමෙන් වාහන අටකට පමණ. ඉදිරි පසහා පැතිවීදුරුහා බඳට දැඩි හානිසිද වී ඇැයි පොලිසිය සඳහන් කරලසටනවා. එකම පොලසිය පවස අන්දමට කොළඹ දිසාාවට පැමිණිවින් තිබ වානවට තමයි මේවිදියට හනිසිදු ලතියෙන්නේ. මාන්සික ප්‍රික්ෂණකුත් කරන්න වේ මේ තත්වය ගැන දැනගන්න. එය අතරේ කණජතෙල් ඒ පාලිමේන්තුවයේ දදි කතාබාට ලක්ුණා මොන බොනු අදෝ කියයා කතාවුණ අපි දැක්කා ඒ පිළිබඳ විරෝධතාත් මත වන අදපත්තරේ මේ වාර්තා කරන්නේ. කජතෙල් මල අඩු විය හැකියි කංජතෙල් සම්පත් සංවර්ධන මාත්‍ය කියන්න එෙලිය අන්නේ අිත් බඳරන්ගේ. ක වෙනද පොල කජතෙල්මලා අඩුකිරීමට සාපේක්ෂෝ මේයටට නතාවට සහනයක් ලබාදී හැක දෙයන්න පිබන්ඳ ඒ පැවැති කැබින ටෙස්ටිීමේදී සසාකච්ා කල බවත් එය අනුව ඉදිරයේදීමලා අඩුවීමක්සිදී හැ බවත් න්ජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යයේ චන්දිම බීරක් කොඩි මහතා සඳහන් කිරීම මක්කනවා. ෝල පාස්රන ත්තෙකුදක්න ලබුණා ඒ කොටස දල් අ මාත්‍යංශයට එහෙමයි අරමයි කියලා. අන්තිමට ජයිපය නායකඇකසද වනාා කියන්න මේ කියන විදිහට තෙල් මිලලා අඩු කරන්න වෙන්න ලකවල්ද පොලේ තෙල් නොමිල දෙෙන දවසට නැත්තන් නොමිදුන්නොත් විතරයි කියලා හැබැයි යාපාලනආ්ඩුව එන කොටකිවකොමද තෙල්මිල ගණන් ගැන ගෙීගේ ආ්ඩුව පතුරුගාමින් කියපු කතා දැන් අමතකව ඇති හැඩයි. මලසිල්රක් විඳින දුකක් පන්න අන්නද. මලසිරිරක්, දුකවිදි මෙන්න මෙහෙමයි. මලසිරුරක් ගෙනියන්නත් දැඩිදුකක් විදින පල්ලන්නඥායේ ජනතාව. ඒස් කරුණාරත්නගේ සටහන. චරූපයෙන් ඔබට අආබෝධ කරගන්න පුළුවන් කොහොමදවෙඩ කියලා. මලව ඔයහරහා තම ගමට ගමන්කිරීමට පාලමක් නොමැතිකබින්. ගලේ වෙල පල් අන්ඥ්‍යයේ ගම්බාසිහ දැඩි හසුෘතාවට පත්වෙනවා. තම ගමේ මලගියක් වූවිට මලසිරුට කනත්ව වෙත රැගෙන අයුත්තේද? මලවෝ හරහාභවත් එසේ නොයන්නේ නම් කිලෝමිට හයාමාරක් පමණ දුරගෙවා යන්න ඕන කියරත් ඔඕඩ කියවා මෙන්න ඔයා හරහා මලසිරුර දුක්විඳමින් ගමන් ගන්න ආකාරය. මේ කෙටිවිරාමයක්. ලමා නිවාස වල රදවාසිචින දරුවන්න ඉන්නවා. දෙමාපීර රැකවරණය අහිබවීම. ඒකතම අපිට පවිච්චි කරණ වෙන වච්චනය දෙමාපියන් අහිමවීම නෙවෙයි දෙමාපිය රැකවරණය අහිබිවීම. ඇයි දෙමාපියන් අහැම්බීම නොවේ කියන්න මේ කතා වහන්න. ළමා නිවාස ගත දරුවන්. සටහන නදීශානි පතිරණ ශිෂපාටය බලන්න ළමා නිවාසගත දරුවන් දාහතර දස් එකසිේ හැත්තෑ නව දෙනු ගෙන් එකොළොස් දස් පන්සි අසූහැක්ගේ දෙමවපියන්ගෙන් එක්කයිකු හෝ ජීවත්වෙනවා කියලා පත්තරේවාර්තා කරනවා. වාාන්නේ කතාව දාහතර දාසකේ හැත්තෑ නවයකින් එකොළොස් දහස් පන්සි අසුහයකගේ එක්ක කෙනෙක් කර ජීවත්වෙනවාලු කැනෙ දෙවාපියන් අහිබීම මනෙමේ ආදරය රැකවරණය අහිබීම ඇයි හෙමවෙන්න. සතුස් ගඩාබල නුසුදු සහල් මට්‍රික් ටොන් දාහත්දදාස් හැටක්. ගර්තාව ඉදික ේවා විතාාරණගේ. ගෙවිීග දදිිකේප ර මමාජන පික්ෂකරන්ට ැබුණු පැමිවට අනුව සතුොස අයිතරයට අයත් ගබඩා හත්තරක ගබඩා කරතිබූ පරිබෝජිනයට නුසුදුස සල්මට්‍රික්ටන් හදස් හැට අටක් අතරක් ගොට ගත් බව ශ්‍රීලංකා මහජ්‍යන සෞඛ්‍ය පරීක්ෂකරන්ගේ සංගම සඳහන් කරනවා. ගබඩා හතරක තිබුණු මේ නුසුදුසු සහල් අලලතිනෙ සතුස දැන් බලන්න ඔය අල්ලපුවා. තොරොත්තුරු ඇවිල්ල මේ සාක්‍ය ලැබිල අල්ලපුවා. න්න බැරිවෙච්චවත් දැනටවත් ඔබයින් මගේ බඩේතින්වල් දන්නේ නේද. රටේ හා පක්ෂයේ නායකයා මෛත්‍රී, ගම්මට්ට මේදී ජනප්‍රය නායකයා මහින්දයි. ක්‍රඩා ඇමති කියන්නේ ඉන්දි කේවා විතාරණයි වර්තා කරන්නේ. ඒ පැත්තුුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධහමේදී මේ තොරතුරු ප්‍රකාශයට පත් කෙරුණේ. අපි හහි තොරොතුර ගනයි කතා කරන්නට හදන්න. ශ්‍රීලංකා නිදහස් පක්ෂය කියන කාන්තාවගේ තන පටය සිරිකොතට විසික්කරා කියලා අලහපෙරුම් මතාතකරපු ප්‍රකාශයටත් මෙදී උත්තර අහනෝ.ඒය අතරතුරේදී දයස්තරි ජයස්සය කරගින් සහ ලක්ෂුවන් සැරිිවිරත්නගෙන් මාධ්‍යවේදක් කානවා අයිත් Uන්P එකට එකතුවේ නැද්ද කියලා. දෙන්න හිනාවේ නනාතරී ලක්ෂුවන් සනිිරත්න කියනවා පුද්දුම දේවල් තමයි ලෙඩ තමයි දාන්න කියලා මතක්කු නේහැමෝටම මොකක්ද. මගේ බල්ලවත් තාආන්ඩෝටයන්න කියලා. ගිවී ග්‍යාණ්ඩු සමයකපු කතාව. මෙන්න මාධ්‍යහමුව. පක්ෂයක් කියැන්නේ පුද්ගලෙකුට අයිතිදයන් නෙම. අපි දන්නවා අද පක්ෂයට මත දෙකත්තියන. ම විශවාස කරනවා වෙනම පක්ෂයක් සෑදීමේ මෙක වාසයල් ලැබෙන්නේ. තවත් දේශපාල පක්ෂයකට ඉක්දස්ථන සිය අනුව එක. රට පිගත්ත නාක ලට ඇතුරත් මුදලි ගාන්නු සනාය කල වගේ උදව මත්ඒක සම්බන්ධන අපි එක්සත් ජාතික පක්ෂෙ කඩාගෙන යන්ට සිද්ධන. එක අතුර ප්‍රතිපඵලය තමයි එක්ත් ජාතික පක්ෂය අවුරුදු විස්සක් විරුද්ධ පක්ෂයේ සිටිය. පක්සවල්ටේ හානි සිදුවෙන්නේම කොහොමද නායකෝ පක්ෂයක් ඇතුලෙ තින මතවාදයට ඇහුම් කන්න දී. එතන දි ංග දස් කරන මත පල ි ගට ම ස වැදි ගඩ ප ප්‍රයිස පවත් කවරල හිතනවනම් දෙකට බෙදිල වැඩේ කරපවාාම ලේසිී කියල දිනාගන්න පංකියන්න කැමැති පරදින්න අපි මතමයි. කැඩිලාගගේ පක්ෂ ඕන තරන්තියනවා හැයිඒයට පක්ෂ නාකයන්ගේ මරණයත් එෙක්ක සම්පූර්ණයෙන් අවසම්බයි. කඩනයක ලේසිී ගොඩනගනක හරිමාරු. . න මතර ප ලඩ පනිදාො ර. ඒ කියන්න හොඳට රසවත් කල කිය පුලන් ය ද න මගගේ කටේ පශ්න දනක ශාල අබුද බට පත්වන හිට පසේ පක්ෂ දෙකටක තුනේ තන පට ගලවන්නඩත් අයටඇනම් ගලොන්ටත් නෙම අපකතුනේ රටහදන් මේකට කිය පපය හහිට පෑමත්තුමත් අති ස්වා මේ මුතු භාාවට ර තන පර ගලවන්නත් පොඩි සයෝගයක් හක්ක ලවනට ොඩක් සයෝ දක ප ට පාල . ඒ ජන ්‍ර යකයි තු න ම දර පක් මැත්ව ක් ටේම සමන් ලතාවන් නැේ . කේ නෑරී කොළ හැවිතේ මැරිත්ත හක් වටේක් හැලෙන. ඇත ලංක දස් පක්ෂ නිෝජනය කරන රජ්‍ය ඇමතිවරයෙකුගේ සහ නියෝජ්‍ය අමාතවරුන් දෙදෙනකගේ සහභාගෙත්වෙන් තවත් පර තිසාකච්ඡාපක් ප ඇතුුණවා. මහින්ද රජ පක්ෂතුමා විහාරස්සානයක ගිය අවස්සාාවකදී එතුමාට මාධ්‍යවේදීෙන් ඇහෝ ප්‍රශ්නයකකිදී එතුමා ප්‍රකාශ කළේ සමහරවිට මේවිදිහේ අම්යම් ප්‍රශ්නයක් ඇතිවුණුත් සමහරවිට පක්ෂයක් හදැන්න පුළුවන්. ඒක ඉතුමාගේ නාාකත්වයෙන් හදනව කියන කාරණයනමේ පැදි කළේ. ගිත් තිසර පට ගලවන්නවත් යට ඇඳුම් ගලවන්නවත් වෙේලු පක්ෂ දෙක එක තුනි. ඒමයි ඇමති මක්ගත්ත ඇශ්‍රව ලංකා නිදහස් පක්ෂිබන්තේතු මකිකවූ. ඊළඟටේ දිනමින්න පත්තර අරගෙන යන ප්‍රබූ පව්ලක ඩුබායි බැංකු ගිනුම් ගැන කතා කළ කතා කල්ල එලියට දානව ඊළඟට කෝ කතා. ඔබට මතක ඇති අර තාජුඩීන්ගේ මරණය ගැන CCTV කැවරාපල තේනවායි කියල එලියට දැම්ම. ආහුවක් බලාගෙන හිටියා දැන්සිස TV කැමරාවලෙන් එවා බලන්න ඊ ළඟට ඒවා හරිට පැහැදිල නෑ කල රට යවන. දේශපාලන ප්‍රවූ පවලේ ඩබයි බැංකු ගිුම් තුනේ වාර්තා රට හෙළි කරන්න ජයිප නායික කියන්න ස්වර්ණා වි්‍යෙක් කඔන්න ඇතුළ පිරිසක් වාර්තා කරන්නේ. මෙෙනට දේශපාලන ප්‍රභූ පවුලක සාමාජිකය කුහා යම පවුලේ සමීපතමයන් තිදෙනක විසින් ඩබයි හි පෞද්ගලික බැංකුවක පවත්තාගෙන යන ගනුම් තුනක් සම්බන්ධයෙන් වර්තා රට හෙළි කරන්න ලෙසයි ඔවුල්ලේ බක් කරති දෙන්නේ හැබැටම මොහර කියවනවා ඒ කියලා අවසානයක් දකින්න නොන්න ඒද පෙන්න්න ඕනි කිව්වට පසේ. ඒබ පේන ගතයක් නං දැන් පෙන්න නෑ. දිවයින පත්තරේ මේ විදෙස් වනිසුරුවන් අත්‍ය වශයි. ඇමරිකානු රජය කියන් නිෙලියන්න කීර්තිවරණ කොලසූර. ප්‍රාද පිල ෝද ර්ශන ස දේ නිසු රුන් අ්‍යවශ්‍යයයි ඇමරිකාන ජ්‍ය ප්‍රකාශ් කරති බෙනවා මේ බව නිවා නුවන් කම් ක සල සදාදබූ ඇමරිකානු තානාාපතති කී තාප ජිනිවානුවරදිී ප්‍රේදා ප්‍රකාශ් කරතිබෙනවා කියලා වර්තාාවේ දක්නට ලබෙනවා. ඒමයි කියන්නේ ඔන්න ඇමරිකාාවනන් කියලා තිේෙනවා අධ්‍යවශ්‍යයි කියලා. එයතරේ නිදහස් උළල දෙකට කඩයි. අජිත් තලහකොන් අකිත පනේරා සටහන. හේතුෝබල නෑය කියලා. ාල්ු ූදර පිටියේ සවස්සරුවයේ පාත්තාන්නට නීමිතව තිබූ මෙවර නිදස්සමුරු මුලල ජනාාජපතිවරයාසාහ ප්‍රභූන්ගේ මූුණට හිරු එලිය වැටන නිසා. උදේ වරුවයට හා හවසට කොටස් දෙකක් වශයෙන් පැත්වීමට තීරණය කළ බව පත්තරේ වාර්තා කල්ලතියෙනවා. හිරු එලියයි හේතුව. මේ ඇතුල්පිටෝ. ලංකා අධීපය පාලමුුව. ආණ්ඩුවෙන් කහසිවර පාලනය කිරීමට වැඩපිලිවෙලක් පටන්නරන්න. වර්තා කරන්න විනිත්තායම් ගමගේ ෙඩරල්රමය දීමේ දවැන්ත වැඩපිවෙලේ අංගයක් ලෙස කාසිවුර පාලනයකිරීමේ ආ්ඩුවේ වැඩිපිළිවෙල. ඥානසාරීමයන් සිරගත කරමින් ආරම්භ කළේ ඇයි ජාතික භික්ෂ සංවිධාන එකතුවේ කැඳුම්කරු අක්මීමමන ධරත්තන හිමියෝ සඳහන් කරතිබෙනවා. නීති්‍ය සංගමය පෙනට ඇවිත් පොලිසියේ සිදුවම් ගැන කතා කරා. ඇමිලිපිටිය සිදුවීමේ ද නීති්‍ය සංගමය එ වෙනුවෙන් යුක්තිය අරගෙන එන්නට සම්බන්ධුණු බව බෝධනෙක් කතා කරනවා. ඒ තරි ලන්න මේ කතාව. පොලිසියේ මෑතක සිද්ධී නීතිීක්්‍ය සංගම් කමිටුවේ දැඩි කනසල්ල. මෑතදව සිද්ධ ගණනාවකින් පෙන පරිදදි ශ්‍රීලංකා පොලිසි නොපි ගතහැ ක්‍රියාමාර්ගය කෙර ශ්‍රී ංකා නීති්‍ය සංගම නීතිය ස්වාධිපත්්‍යය පිළිබඳ කමිටුව මධ්‍ය නිවේදනයක් නෙකුත් කමින් දැඩි කනසල්ල පලකරතිබෙනවා. මෑතක සිදුවුණු සිද්ධි. මතක හැටියට ඒ සිද්ධි මමාලාවේ තීරණාත්මක ක්ෂයක් බාට මතක රැඳෙන්නේ. චන්ඩසුන්ට මා මඟදි පන්න පන්නා එල්ල කරපු පොලිස් ප්‍රහාරයේ එකතකින් බැටන් පොල්ලා අනිත් අතින් තවත් මුගුක් දරාගෙන එල්ල කරපු ප්‍රහාටයන්. ශ්‍රී ලංකාන දහස් පක්ෂය දෙකඩවේද. ප්‍රශ්නනාර්ථයයක් සමගින් වාර්තාාව ශ්‍රීලංකාන දහස් පක්ෂය දෙකඩවීම අපට ප්‍රශ්නයක් නොවේ පිරිස එකතු වුණනත් එජාපය චන්දයදිෙනවා එම කියන්නේ වජිර අභේවර්ධන ොට මහිද සම සිං න ලංකා පක්ෂය දෙකටකර වෙනඩක් පක්ෂයකෙන් ඉදිරිචන්දවලට නෑයට න් පසුපක්ෂ ක් ෑය කියලා ජයිපේ වසන්ත සමර්සිංහ කියනවා ජනපත මහින්ද තම දේශපාලනය අහෝසිකරගෙන ඉවරයි මන්ත්‍රී මහිද දිගට මොහොම ඉදීවී කියලා රජිද සොයි මන්තයතුමා කියනවා මහින්ද ැති ශ ලංකානිි දස් පක්ෂයට ගමුණක් නැති බව පක්ෂකයන් බෞතරයක්ගේ ම තිැයි කියලා. විදු උත්සබලට සභාගෙන හිටපු ජනාරිපත්තුමාන් ඒ මෙන්න මෙහෙම කතා කලා. ට ජා ප නේතු න්්‍ර මහදර ජ පක් හ ොරලෙස්ක ුව මහ ප්‍රේශ ැවති ේශපාලන ්‍රාකාර හමක සසාභගී වුණ. හිද අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරිමුණ නමින් පක්ෂයක නම පූරුවක්ද ප්‍රදශ්නයකර ඇතිකාරයක් දක්නට ලැබුණා නීතිය තයි ත්මක හැමෝට මේ එකහා සමාන ්‍යත්මක වී කියල වාසයක් ප නිුණනිකාට එක නීතියපුයි අප ආම්දුරොන්ට එක නීතියි තාරටත ්‍යත්මීම පිබඳවන ලංකාාව සෑන්මක පත් වනගන්න. පක්ෂයක් නෑ මොන පිසුදරක්ෂයක් යාල සම්මේලනයක් පරණපක්ෂක සම්මේල ය අ අලුත් පක්ෂයක් කියලා නෑ හෙබයි ටපු ජනපත්වන් කිවේ ඇතරඒ ඇබති කෙනෙක් ෙලා තියෙන කතාවක් මේ බලන්නකෝ. රාජ්‍ය සේවකයන්ගින් සයට තිස්තුනක් ලෙඩ්ඩු ඒ ඇඩ තුඩෙන් එකක් ඒයටද සිල්වකයන්. රජ සේවකයන්ගේ සේයටට තිෙස් තුනක් රෝගීන්්‍යයයි රාජ පරිපාලනා කළමනා කරන ඇමති රජෙ මත්දම් බන්ඩාර මතා සඳහන් කරනු. රාජ සේවකයන්ගෙන් තුනෙන් කක් ගැනය කතා කරනන් මේ විදෙස්වාර්තා උපටාගැන්නේ රිවිර එතෙර. කුඩා දියනී අතැතිව ගවොර ක්‍රඩා කළයි ස්පාඥන ්‍රීඩකයා අධිකරනට. සෙනගල් රාජ්‍යය ත්‍රස්ථවාදීන් සොයා මෙහේ උමක් කරන බයි. ඇෆගෙන්න් පොලස් බටයෙක් සගියන් දස් දෙෙකු මත්කර ගාතනය කරයි. අය ත්‍රස්වාදීන්ගෙන් ඉන්දනවිලට ගන්නා බෞ්ට තුර කියයට චෝදනා ගෝඩ් ෆාදච්චටේ ප්‍රධාන නළුවෙක් මියයයි කටන් පෙයි දැන තිරතිබෙන්නේ බලාපොරොත්තුවෙන්ම ඉන්න මේ විරාමෙන්න්නතුරුව කටුන් පෙළ බලන්නටයි මේ සුදානම් වෙන්න. එන්න අපි අම්ඹූ කාටුන් නෙකිනික පෙළගස්වමින් ඉදිරියට. ආරම්භ්‍යාද දිවෙයිනේ ජීවික්‍රමගේ ෆේක්බුක් කාටුන් එකෙන්. දේශපාලනය හරියට කොළොත් අවසාන කාලේ අසාහනයක් නෑ කියලා කථනායකතුමාක් කියලා තිෙන් ඒම කියදද අනිත් එක්කන කියවා. කතිරේ හරියට ගහලත් අපි නං හැමදාමත් අසාහනයෙන් බං කියලා. ඉපක්ෂයෙන් දැද්ද කියන අයයි. ණ්ඩු පක්ෂීන්ද ඇද්දි කියන දෙේවලුයි අතර වෙනස නිසාද දන්නේ නෑ. ඊළඟට අදපත්තරයට යන්නේ බලන්න අවන්ත්‍ය ආටිකලගේ කාටුන්න එකයි. මේ බලන්න මහා මකරෙක් මකරග කොටස්කීපයක් තියෙනවා. ජාතිවාදය ආගම් අන්තවාදය. එවගේම ත්‍රස්තවාදය, ත්‍රස්තවාදයක් කියන කෑල්ලනම් කපලදාල තියෙනවා, ජාතිවාදයයි ආගම් අන්තවාදයි කියන රකුසා, මකරා මේමනවාද කරන්නේ සිංහල දෙමල මුස්ලිම් ජනතාව දෙස. බලාගෙන ඉන්න විදිහ නම් ඒ තරම්ම හොඳනෑ. අපි අමු අදපත්තරයට ප්‍රියන්ති පෙරරාගගේ ඩෝක් ටෝක් උපටා ගන්නේ. මෙන්න එක්කෙටෙක් කියනවා චනල්ෆෝ නිෂ්පාදකය උතුරටගින් හමුදාවට බැනලලු. අනෙත් එක්කෙන කියනවා කොහෙවත් ඉන්න පඟර නැට්ෙක් රටකට ගිහින්. ඒ රටේ හමුදාවට බනින්න පුළුවන් වෙන තරමටම රටක් පීචං වෙන එක හොඳ නෑබං කියලා. කොයිවත් තින්න පංගර නැට්ටෙක් ඇවිල්ලා හමුදාවට බැනලු. ඒඟට ඇමතතුරන් දෙදනගේ දුවන්ද සටන මේ ලෝකකොසලාන අවසන් මහතරන්ගේ වගේද. රිවිරී අස්සං ගෙදදුුමිල්ගේ තිරස්. පාටලී චම්පිකරණවකයි දයාගමගේ. චම්පික රනවක දා ගමගේට පහරදි ලතියන්න මොකෙන්ද තනකොල ිඩල්ලකින් පහරදිීල වගේ පේන්්ඩ තියෙන්නේෙ ඒක අල්ලගෙන ඉන්නවා නැව අනිත් පැත්තට ප්‍රහාාරය එල්ල කරන්න. ඇදකොට හොරු අල්ලන්නන්නේ අනගමනේ තෝරු මෝඩ වෙනුවට දම ල්ලති නිලංකාදීපේ නිමල් ජයශාන්තගේ කාටුන් එකක් දැන්. මෙන්න අනවා මහස් සයුරේ යහපාලන බෝට්ටුවෙන් ජනපති සසාහග මැති දැලදානවා. අරබලන්න සාටකයේ දාගත්ත සල්ලි මිටිගණන් අරගත්ත අය පැන ලහිනා වෙල අනකොට අනේ හාල් මැස්සුකීප දෙනෙක් අහුුවේ නාකාරයයි දක්නට ලැබෙන්නේ. මේයන්නේ රිවිලට උපටාගන්නේ කැමිලෙස්ගේ දවසේ ටොක්කයේ. රදිපත්තුමා ක්‍රඩා ඇමොත්තු මත්තෙක්ක ්‍යයාම් කරකරන්නවා. ඒ අතරතුරෙදී බඩුමිලා අඩුකරව් කියලා කාන්තාව කිීපදනෙක් කොසු අරගෙන පස්සෙන් එද්දී සිරිබිරිිස්කේෙනනවා ව්‍යයාම් වලටිට වඩා හොඳ නැද්දෙස මේ දවස්සල දුවන්න පුරුදුූනොත් කියලා. තරාදියකට දාාපු පාර්ශව දෙකක් තියෙනවා අද මේ ලංකාදීපෙ තලංගම ජයසිංහගේ පලාමල්ලේ. මෙෙන බලන්න? හුදුෙනනෙක්ින්න්නවවා ඇ පැත්තක ජනාධිපත්තුමාාවගේ පේන්්ඩෙඉන්නේ අනිත්පැත්තට දාලතියෙ සාටක. ශ්‍ර ලංකාණඩි ධහස්පක්ෂය කියෙන තරාදිටයි මේ දාලාතියෙන්නේ ජනනාධිපත්තුමා ඉන්න පැත්ත උඩගහින් සාඨකය දාලාතියන පැත්ත බරට පහරට ඇවිල්ලා පෙන්නුම් කිරීම මක්කරනවා. යමුූ දේ ගම්මන් පිලායි විමල් වීදවංශ යහෝයාගෙන. ලංකාදීපේ සුජීභගේ විගඩම් කවිය මෙන්න. උඩු කය පමණයි වසාගෙනසිටින්නේ යටින් පේන්නේ ආමුඩලේෙන්සුව මේ යන්නේ උදේ ගම්මම් පිළ. ඇඳුම නැතිවුණියට අම්ම පවෙලා හුට පට චින්ත නඕන මට අහෝ උඩේක බේරගන්නට යට ඇඳුම නැතිවෙලා උඩ ඇඳුම බේරගන්න හිෙටපු ජනපත්තු බන්න ඕනෙලු. එ අතරේ ඩිලාන් පෙර ඇල්ල කරපු ප්‍රහාරේ සලකුර දේශපාලන සංවාධයේදී මේ ප්‍රහාරය පළමු එල්ල කරන්නේ මෞබි මේ අංජනීන්ද්‍රජිත්. ිලාලන්පට කියනවා පලාාත්පාල චන්දයට ශ්‍රී ලංකාන දස්පක්ෂයේ විමල් ගම්මම් පිළ අවල් කරගන්න නෑ කියලා නවපක්ෂය කරේතියාගෙන දර අදිද්දී විමල් වීරවංශා යුදේ ගම්මම් පිලායි හනවා කෞද ඇවල් කරගන්න කිෙව්වෙ කියලා. එතකොට ඒ ගැන කියල්ලා කියන්න කාටද විමල් සහෞදය වෙන කාටද මහින්දායි අටමිසක් ලංකාදේපේ දාසහ පොලානගේ ස්වාරිස් මෙන්න. නිලාන්ගේ ප්‍රකාශයේ පලාාත්පාලන චන්දයට ශ්‍රී ලංකා නිදදාස් පක්ෂේ විමල් ගම්මම් පිල් හුල් කරගන්න නෑ. එදකොට උදය අයිස් විමලුයි ගල්ලා මයින්දයියට කියනවා. අපිත් අපේ අලුත් පක්ෂයට පෙරේරල හවුල් කරගන්න නෑ නේද අයිය කියලා. එතකොට පෙරේරල ගැනයි තවත් කණ්ඩායමක් ගැනයි කියපු කතාවක් එක ගලකින් කරල්ලො දෙන්නෙක්ට ගහලද හිට්ට පුජනාධිපත්තුමන්. දෙෙන්න්න බලන්න ලංකාදීපේ දස්ගේ කාට ඔන්නෙ එක හොඳට. මෙන්න එක ගලක් කරගෙන ගහනවා. කිව්වා මේ පෙරේරලා සිල්වල ගැන තමන්ට අඩක් නෑ කියලා කාටදකේ රතියෙන්නේ. ඩිලාන් පෙරේරටයි නිමල් සිරිපාල සිල්වටයි වැදිලා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. මොනවද මේ තටු විසික්ෙන්න්න ගහලතියෙන්නේ. දැන් අර ඥාණසාර හාමුදුරුවෝ රිමාන් බන්ධනා ගාරගත්ත කරාන. ඒසැනින් තිස්සංකල් ගිහිල්ලා. ද පූජා පවත්තලා කියන කතාාව අපි අවසානකාට උන්ව දෙක විදියට බලමු. තිස්ස හේවා වෙස්සගේ හිනා වැස්සමන්න. හඳුන්කූරු පත්කල්ල මල් පහන් පුදල තිස්සංකල් වැඳල කියනවා. ඒ වනාට කලු ඩිෆෙන්න්ඩර් නෝනටයි ඩබ පස්පෝට් විප්පල්වාදදිියටයි නම් පටස්ගාලා ඇප ලැබුනනේ බුදු හාමුදුරුවනේ කියලා. අපි එමනං හමියමු මේක පුදුමලෝකයක් සම.